ුවන් සරණයි අපි අද දවසදී, පෙරදවසේ කතා කරල නතරවෙච්ච තැනෙයිදලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ චතුරාරි සත්‍යය පිළිබඳව කතා කරන්න සූදානම් වෙන්නේ. මිට පෙරදේශනයේදී අපි චතුරාරි සත්‍යය පළවෙනි සත්‍ය පිළිබඳව සහ හඳුන්වාදීම පිළිබඳව සාකච්ඡා කළ. අදදවසේ බලාපොරොත්තු වෙනවා දෙවැනි ආර්ය සත්‍යය පිළිබඳව කතා කරන්න. දෙවන ආර්ය සත්‍යය පිළිබඳව කතා කරනකොට ඔබ දන්නවා පළවෙනි දේශනය තුලාපි දුක්ඛ ආර්ය සත්‍යය පිළිබඳව කතා කලා. දුඛ ආර්ය සත්‍යය පිළිබඳව කතා කරලා මේ සූසස් එමනත්තන් චතුරාර්ය සත්‍යය බුදුහාමුදුරුවෝ හඳුන්වාදීමෙන් අපේක්සාක්ලේ මොකක්්ද චතුරාර්ය සත්‍යය පුද්ජලයාගේ ජීවිතය විමුක්තිය සඳහා හමුණුවන්න. අදාළවෙන්නේ කුමනකාරණාද කියන බව එහිදී අපි සාකච්ඡා කළා. එනිසා පි අද දවසේ සාකච්ඡා කරනව දෙවනාර්ය සත්‍යය පිළිබඳව. දෙවනාරය සත්වය ලවෙනි සතියේ අපි කතා කලා පසුගිය දේශනය තුළදී දුක්ක ආර්ය සත්‍යවය අද කතා කරනවා දුක්ක සමුදය ආර්ය සත්‍යය දුක්ක සමුදය ආර්ය සත්‍යය කියලා කියන්නේ ගිය සතියේ දුක ගැන කතා කළ අදහපි කතා කරනවා දුකට හේතුව පිළිබඳව දුකට හේතුව පිළිබඳව බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත්ත ශ්‍රේෂ්ඨ දහම දේශනා කිරීම සඳහා වැඩම කළේ බරණැස ඉසිපතනාරාමයට බරණෙස ඉසිපතනාරාමයට වැඩම කරපු බුදුහාමුදුරුවෝ පස් වග තවසන්නු දෙසා දේශනා කළ සූත්‍රය තමයි දම්ම චක්කප පවත්තන සූත්‍රය එ ධම්ම චක්කප පවත්වන සූත්‍රයේ උන්වහන්සේ චතුරාර්ය සත්‍යය පිළිබඳව මනා වූ විවරණයක් පැහැදිලි කිරීමක් සිද්ධ කලා චතුරාරි සත්‍යය පිළිබඳව තමයි අපි මේ කතා කරන්නේ ගිය සතියේ කතා කරලා නතර වුණ තැන පෙර දේශනයේද නතර කළ තැන ඉඳලා මේ දේශනය පළත්වන්නේ ධර්මාචාර විභාගයට වගේම වෙනත් උසස්්‍ර විභාග සඳහා සූදානම් වෙන ඔබට උපාදි නිබන්ධන සඳහා කරුණු එකතු කරන ඔබට ඒවගේම දහම් පාසල් අවසානය වේවා බෞද්ධ දර්ශනය සම්බන්ධවේවා යම් විෂයක් අධ්‍යනය කරන ඔබට. මේ දේශන මාලාව ඔබේ අධ්‍යයනයේ පහසු කරගන්න ඔබේ අධ්‍යයනයට රුකුලක් බවට පත්වෙේ. එනිසා සියලු දෙනාම මේ දේශන මාලාව දිගටම සම්බන්ධ වෙන්න ඔබට බුදු දහමේ මූලික කරුණු පිළිබඳව යම් ආවබෝධය අඩුළුහුඩු බවක් තියෙනවනං අවබෝධය පවතින්න අඩුළුහුඩු බව සකස් කරගන්න පුළුවන්. එ අඩුව සම්පූර්ණ කරගන්න පුළුවන්. දුක පිළිබඳව ගිය සතිය කතා කරල නිමකරපු අපි දුකට හේතුව පිළිබඳව දුක්ක සමුදය ආර්ය සත්‍ය පිළිබඳව අද කතා කරනවා, දම්සක් පැවතුම් සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරපු ආකාරයට. ඔබට පේනවා, ඉදං කෝපන භික්හවේ දුක්ක සමුදයන් අරියසච්චන් යායන්තන්හා පෝනෝභවිකා. නන්දිරාග සහගතා තත්‍ර තත්්‍රා බිනදිනී සයති දන් ආමතන්හා පවතන් හා විභවතන් හා කියලා බුදුහාමුදුරුවෝ මේ දුකට හේතුව පිළිබඳව පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සත්වයා සංසාරගතව විඳන දුක නිමකිරීම තුළින් තමයි විමුක්තියක් සකස්කරගන්න සාදාගන්න පුළුවන් වේ. විමුක්තියක් සඳහා පුද්ගලයාගේ ජීවිතය පමුණුවන්න නම් පුද්ගලයාගේ ජීවිත විමුක්තියට පත්කරන්න නම් පුද්ගලයා යායුතු මගක් තියෙන පුද්ජලයා හඳුනාගත යුතු දේවල් තියෙන. මෙ උන්වහන්සේ අවබෝධ කරගත්ත දෙය උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කළ දෙය. එනිසා මේ මගයෑමෙන් මේ ජීවිතයේම නිවන් අවබෝධයට පැපවෙන කෙනෙකුට. ඒ සඳහා තමන්ගේ වීර් අධිෂ්ඨානය ඇතුව ක්‍රියාකරන කෙනෙකුට මග සැලසෙනවා. එනිසා මේ දම්සක් පැවතුම් සූත්‍රේද, බුදුහාමුදුරුවෝ දේශනා කළා පෝනෝභවිකා නන්දිරාග සහගතා පුනර්භවය ඇතිකරවනවා නන්දිරාග සහගතා නන්දිරාගය මේ සසරේ තෘෂ්ණාව පදනම් වෙලා මේ යායන් තන්හා පෝනෝභවිකා තන්හාව පදනං වෙලා පුනර්භාවය ඇතිකරවනවා මේ අපි සසරට දිගින් දිගට බැඳල තියන්න හේතු වෙන කාරණාව පි දිගින් ගතම සසරගමන නිමක් නැවෙන්නේ සසරගමනට යන්නේ මේ කාරණ පිළිබඳව අවබෝධය නැතිකමේ. එහෙනම් අපි බුදුහාමුදුරුවන්ගේ මේ ගැන්වීමත්. බුදුහාමුදුරුවෝ දේශනා කරන්න මේ තන්හාව පදනං වෙලා පුනර්භවයක් ඇතිවෙනවා මේ නිසා සත්වයා දිගින් දිගටම සසර යනවා. ඉපදමින් මැරමින් මේ විදිහයට ගත කරන. විදියට අනගමන සසරගමන අන්න ඒකෙන් විමුක්තියක් ලබන්න නං නිමාවක් ලබන්න නම් අටයුතු කළ යුතු ආකාරය ඔවන්වහන්සම පැහැදිලි කරන්නේ මේ හඳුනාගන්න දුකට හේතුව. ඉඟට බුදුහාමුදුරෝ මේ දේශනාව කරන්නේ භාරතීය සමාජ පසු බිමත් එක්ක. ඔබ දන්නවා භාර්තය තුළ තිබනාා ඒ වනකොට විවිධ ආගමික මතවාද. එවිවිධාගමික මතවාදා අතර එකක්නේ ඊශ්වර නිර්මාණවාදය තිබුණා ඊශ්වර නිර්මාවාදයන්නේ අරුව බලධාරයේ දෙවියෙක් විසින් මේ විශ්වය සහමී විශ්වයේ පවතින සියලු දේවල් නිර්මාණය කරපු බව එ දෙවයාගේ කැමැත්තට අනුව සියල්ල නිර්මාණය කලාය කියලා තමයි එතකොට ඒ තුළ කියන්නේ එතකොට දෙවයා විසින් තමයි මිනිසා නිර්මාණය කළා කියලා කියනෙ ඔබා හල තියෙනවා ඔය චතුර්වේදයේ පිළිබඳ ඉගැන්වී වේදය පිළිබඳ ඉගැන්වී. එ වේදය පිළිබඳී ඉගැන්වීම් වලද රිග්වේදයේ කියනවා රිග්වේදයේ කියනවා මහා බ්‍රහ්මයා කියන සරුව බලධාරී දෙවියන් විසින් මිනිසා මවපු කතාවක් ඔබ අහලතියනො මේ රේෙක්වේදේ දහවෙනි මණ්ඩලේ ඔය උරුස සූත්‍රය අමූුවනිස් ලෝකයේදී කියනවා බ්‍රාක්්මනෝෂ්‍ය මුඛමාසිත් බාහුරාජ්‍යයක් කෘතා ඌරුතදර්ශ්‍යයත් වයිශ්‍ය පත්්‍යාම් සුද්‍රෝ අජායත කියලා. මහා බ්‍රහ්ණයා විසින් මිනිසා නිර්මාණය කළාලු උස්පහත් බවක් ඇතිවෙන විදිට. උ පහත් බව කියලකව කුලබේ දෙයක්. එතකොට උසස්කුලය පහත්කුලය ආදී වශයෙන් මිනිස්සු බෙදල මහාබ්‍රක්්මයා විසින් නිර්මාණය කළාය කියලා ඔබ හලා තියනවා. ඒ ඉශ්වර නිර්මාණවාදය කියන්නේ. සරුව බලධාරී මහා දෙවියකු විසින් මේදය කරපු බව. මිනිස්සු නිර්මාණය කළේ එහෙමයි කියලා. එතකොට මිනිස්සු එහෙම නිර්මාණය කරපු නිසා බ්‍රාහක්්මණය කියනවා. අපි මහා බ්‍රක්්මයාගේ මකයෙන් නිප්‍රදනු පිරිස. අපි මහා බ්‍රක්්මයාගේ පපුේ ජීවත් වෙලා මකේෙන් ආපු පිරිස, මහා බ්‍රක්්මයයා අපිව නිර්මාණය කළේ මහාබ්‍රක්්මයාගේ මොකයින්. එනිසා අපි තමයි ්‍රේෂ්ඨාය සරීරයේ උච්චතම ස්ථානය වෙන්නේ මුකය. මකේෙන් නිර්මාණය වුුණ අපිහාස් හම වෙන හෝ අපට උසස් වෙන හෝ වෙන කිසි වෙෙක් නෑ. අපි අවුරස පුත්‍ර, අපි මහා බ්‍රක්්මයාගේම පුතු, මහා බ්‍රක්්මිය කියන්නේෙ මහා සරුව බලධාරී දෙවිගෙනෙක් කියලනෙ උුන් කියන්නේ සරුව ව්‍යාපී බවතියනව සරුව දර්ශී මුළු ලෝකය මොහුට දකින්න පුළුවන්කම තියෙනවා සරුවවා පතාතීරණ කියල කියනවා වචනයෙන් කියල ඉවර කරන්න බැරිතරං ගුණ සමුදායකෙන් යුක්තයි කියලා මේ විදියට ස සරුවතෝ බද්‍රය මේ විදියට මහා බ්‍රක්්මයාය කියල කියන්නේ මහා බලවත් දෙවෙක්ක. ඒ දෙවයාගේ කැමැත්ත පරිදි සත්වයා නිර්මාණය කලා වගේම ඒ දෙවයාගේ කැමැත්ත පරිදි ඉතිරිදේවලුත් සිද්ධ වෙන මය. ලෝකය නිර්මාණය කළේද විශ්වය නිර්මාණය කළේද ඒ මහා දෙවියා විසින් කියල තමයි ඔුන් දිගින්දිගටන කියන්නේ. ලෝකය නිර්මාණය කලා නං දෙවියන් ලෝකයා අයිති දෙවියන්ට මිනිසා නිර්මාණය කලා නං දෙවියෝ මිනිසා අයිතිද දෙවහන්ට මිනිසාගේ ජීවිතයේ සියලුදේ දෙවියන්ගේ කැමැත්ත පරිදි සිද්ධ වෙනවා යනු මිනිසාට මෝක්ෂයක් ලැබෙන් න්නේද දෙවියන්ගේ කැමැත්ත ලැබුනොත් පමණයි. මිනිසා දෙවියන් පසු පසයෑම යනු භක්තිවාදය කියලා අපි හඳුන ගන්න. භක්තිවාදය තුළ ඥානවාදයට ඥාන මාර්ගයට ඉඩක් සැකසේ නිනේ. භක්ති මාර්ගයේ යනකෙන නා දෙවියන් පිළිබඳවාදිික භක්තියක් ඇති කරගෙන ඒ බියමුසු ගෞරවය තුළ තමයි හැමදේම කරන්නේ. ඔබ දන්නවා පාභාවික වස්තු දේවත්වේ හිලා සැලකුවා. මේ ගස්ගල් පරුවතත් දෙවියන් සේ සැලකුවා. ආයගෙන එන ඉර හිරු දෙවියන්. ආයගෙනේ නහඳ හඳ දෙවියන්. ගලන ගඟය සඳහාධිපති දෙබෙවරු අමන සුළඟට ආධිපති දෙබුවරු මෙ බඳු විශ්වාස. තිබුණු සමාජ පසුබිමක් මේ භාරතයේ තිබුණි එබඳු සමාජ විශ්වාසතියන මිනිස්සු දෙවියන් පිළිබඳව මතයක් ගිලගෙන ඉන්න සමාජ පරිසරයක් මේ ඉශ්වර නිර්මාණවාදය විසින් භාර්තයේ සකස් කරල තිබුණ ඒ සකස් කරල තිබුණු සමාජ මතවාදය වෙනස් කරන්න භක්ති මාර්ගය වෙනස් කරලා ඥාන මාර්ගය මේක නුවන තියෙනයට නුවනින් දකිනායට පසක් වෙන දෙයක් මිසක දෙවියන්ගෙන් ඉල්ලලා යදලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි විමුක්තිය කියනෙක්. එබුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා සත්ත්වයා මේ සසර සැරිසරද්දී තත්ත්වයාට මේ කියන ඉරණම මේ කියන තත්ත්වය අත්විදින්නට සිද්ධ වෙන බව. ඉළඟට දුකට හේතුව දුකට හේතුව ගැන කියනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවනි මේ ලෝකයේ මිනිස්සු ඇල්මක් ඇති කරගන්නවා. අපි ඔය තන්හාව කියනෙ එක අඳහා භාවිතා කරන වචන තියෙනවනි. ඇල්ම කියල කියන්නේ. අපි දේකට යම් කිසිවෙකුට යම් කිසි වස්තුවකට දැඩි ඇල්මක් දක්වනවනම්. ඒ ඇල්ම තුළ තියන්නේෙත් අපේ තන්හාවනි ඒට අපේ තියන ි භාවිතා කරනවන්නේ තව එකක් ආසාාව කියල මං ආසාවට එහෙම කළේ මං ආසාවට එහෙගිය මං ආසාාවටඒක ගෙනාවේ මං ආසාාවට කාලබැලුවේ මං ආසාාවට කන්න බලාපොරොත්තුවෙෙන් ඉන්නේ එහෙම කියන මේ ආසාාව ඒත් තෘෂ්ණාව අන්න තෘෂ්ණාව අපි කවුරුත් තුල ක්‍රියත්මක වෙන වෙේදිය එළඟට රාගිය අපි තුළ ඇති වෙනවා රාගය කියල කියන්නේ ඒ තෘෂ්ණාවමයි. එ නම් මේ වචචන වසයෙන් විවිධ වනාට පැල්ම කියල කියනවා, රාගය කියල කියනවා, ආසාව කියල කියනවා, මම ඒකට වැඩියෙන්ම කැමතී කියල කියනවා. මං ඒක බලාපුොරොත්තු එෙන්මයි ඉන්න කියල කියනවා. මේ හැම්ම වචනයක් ඇතුළෙම අපේ තුළ තියෙන තන්හාව මේ ප්‍රකාශරේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔන්න ඔය තන්හාව, මේ සසර අපි ඇවිද්ධවගෙන ඇවිදධවගෙන යන්නේ. මේ සංසාරය තුලා අපි රදවගෙන ඉන්නේ ඔය කියනා අපි තුළ තියෙන තෘෂ්ණාව විසින්. එනිසා තෘෂ්ණාව කියන එකේ ස්වරූපයෝබ බලන්නකු බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පෘෂ්ණාව කියන එක මිනිස්සුන්ට මොනතරං බලවත් විදියටද තියෙන්නේ. ඔ අපි පරිහරණයේදී අහලත් තියෙනවා දැකලත් තියෙනව බනාහදදිය අහලත්ව ඇති මෙහෙම එකක්. න කහාපන වස්සේ නෑ තිත්තිකාමේ සුවිජ්ජති කහා පණවස්සේ නෑ. තිත්තිකාමේ සුවිද්ජති. මේක ඇතුළේ අපිට ඕන අර්ථය තමයි මේ ප්‍රකාශ වෙන්නේ දැම් බුදුහාමුදුරුවෝ දේශනා කරද්දිි මේක සිව්උපද ගාතාවක් හැටියටන දේශනා කළේ එන කහාපනවස්සේන තිත්තිිකාමයේ සුවිද්ජතිය අප්පසාදා දුකා හාමා ඉතිවිඤ්ඥාය පන්්ඩිතෝ කියලා. එතකොට ඒක කියනවන්න කහා පණවස්සේ න. කහා පණවස්සේන අපි සැබෑස්වරූපයේ අරගෙන බැලුවොත් කහවනු වැස්සක් වැස්සත් ඒ කහවනු වැස්සෙෙන් වැටුණු කහවනු ටික අපි එකතු කරගෙන ඉවරත් නෑ තව එකතු කරන්නත් තියෙනවා. එහෙමත් තිෙද්දී අපි තවත් බලාපොරොත්තුවෙි නෝ තවහිීද තවවහිීද. මොනවද කහවනු වරුසාාවක්. එතකොට මිනිස්සුන්ගේ තන්හා විවර වෙන්නේ. ඒ පිළිබඳවම බනපොරොත්තුව ඇතුව ඉන්නවා. බුදුහාමුදුරුව පැහදිලි කරනවා හරියට මේ තන්හා වෙස්වරූපය නං ඇතිවෙෙන් එපාය යමක් ඒ ඇතිවීමක් තියෙන්න්න ඕනනේ. මේක ඇතිවෙන්නේ නෑ. මෙ තන්හාව ඇති වනාම කහවනූ වරුසාාවක් පැහැලා. දෝර ගලා යන්න වැහැලා. පිරිීලා හතර වටේමයි. ඒත් බනාපොරොත්තුවෙෙන් ඉන්නො තව වැහැපන් තව වැහැපන් කහවනු අරුසාාවල්. එතකොට කහවනු වැලට මිනිස්සු පන්හාව ඇතිකරගෙන බලාගෙනෙඉන්නේ වහිනකොට තවවහිද කහවනු කියලා. මැනික් ගරණයක් බලන්නක. මැනික් ගරණය පතලක් බැහැල මැනිකක් අහුනාම එයා එතනින් ආමැනිකක් අහුනා කල වැඩේ නතර කර නෙනේ. එයා තවගරනව තවගරනවා තවගරල තව හොයනවා තව තියෙනවද කියලා. එතකොට මිනිස්සු ඇතිය කියලා ප්‍රමාණවත්ය කියලා, මට හොඳටම ඇති මේක කියලා සෑීමට පත්වෙන්නේ නෑ. සිත්්තිකාමය සුවිද්ජති මේ අවසානයක් වෙන්න නැහැ කහවනුවරුසාාවක් වැැස්සත් ඒ වැස්සනිම වීමෙන් පසුව බලාපොරොත්තුවෙෙන් ඉන්නේෙත් තවතියේද තව අහුවේද කහවනු පිළිබඳවම තන්හාල්. මෙන්න මේ අපේ ඇතුට මේ අපි අභ්‍යන්තරේලියට එන්නේ. එහෙනම් ඔබ ඔබේ ජීවිතෙත් එක්ක බලන්න බ ජීවිතයේ ඔබ යම්යම් දේවල් පිළිබඳව මවන සිහින ඔබේ හිතේ තියෙන සිහි අරගෙන බලන්න ඔබ ඔබේ ජීවිතයේ දිහා බලන්න ඔබට යම් යම් දේ පිළිබඳව තියෙනවා බලාපොත්තු. ඒ බලාපොත්තුව ඉටුනාට පසේදි බලන්න ඔබ එතනින් නවතිනවද කරන ඊ ඒ හා තව බලාපොරොත්වක් ඇති කරගෙන ඒ බලාපොරොත්තුව ඊතු කරගන්නේ පසු පසේ යනම්. එනිසා පහාවන්නු වැස්සක් වැහැලාත් ඇති නොව්නෝ මිනිසා පහවනුවැස්සෙන් දෝරගලායන්න ගම්දනවූවල පිරිලා ඉතිරෙන්න්න වැහැලත්. ඒත් තවවහිද කියල බලන්ගන්නේ තමන්ට මදිවෙලා. තමන්ගේ හිතට මදි ගෙනල්ල ගොඩගහගන්න තැනකුත් නෑ. ගෙනල්ල තියාගන්න තැනකුත් නෑ. ඒත් තව බලාපොරොත්තුවෙනෝ තවවහිද තවවහිද තව වැහැපන් තව ඕන එහෙම තමයි මිනිසුන්ට අදහස්තිේ. නිසා බදු හා මුදුරුවෝ දේශනා කරන මේ දහමත් එක්ක බලන්න. ඔබේ අපේ ජීවිත තියෙනෙ විමුක්තිය සඳහා යන තැනද නිවනාරමුණු කරගෙන ප්‍රාර්ථනා කර කරගියාට නිවන සඳහා යනගමන් මගේද ඔබේ මගේ ජීවිත ගත වෙන්නේ නිවන කොහෙවත්තියෙද්දී නිවන ගැන කිය කියා වෙනත් කොහෙවච්චි යනගමනක් ද ඔබා පියන්නේ කියලා අපි තීරණය කරගන්න ඕන. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කළා මේක හරියටර සිහිනෙෙන් පානය කළ පැනක් වගේ කියලා වතුර බොනවන හීනෙෙන් හීනෙෙන් දකිනෝ සමහරු වතුර බොන. ඒ බීපු වතුර පිළිබඳව කියන්න කාටවත් සාක්ෂිමකුත්නයන මේකටම තව සමහර කෙන අනේ ටඔයි හහිනෙන් කාපු කැවම්මගේ වුව අනන් හිම වැඩන්නේය කිය. හීනෙෙන් කාපු කැවුම් වගේ. වැ එකන ඔහුට යමක් පිළිබඳව පොඩ්ඩක් මදිය කියන එක සම්පූර්ණම දැනගන්න බලාගන්න දැකගන්න ඕනේ කියන එක තමයි කියන්නේ මට ඔය හීනෙන් කාපු කැවුම්මගේ නම් හරිියන්නේ. මට හීනෙන් කාපු කැවුමගේ හරිියන්න කියනකොට එකෙන් කියවෙන්නේ කාපු දේකුත් නෑ දැනනු වසකුත් නෑ එකෙන් කුසේ පිරීමකුත් නෑ එ නිසා ඔහුට හීනෙන් කාපු කැව්ෙන් ඇති වැඩක් නෑ කාපු කැවුම තව කෙනෙකුට කියන්න පුළුවන්කමක් නෑ මේ වගේ මේ වදාල මේ වදාල මෙහිෙ මහදපු කැවුමක්ය කියලා. එනිසා බුදුහාමුදුරෝ දේශනා කළා වමකත් එහෙමයි. හීනෙන් බීපු පැනක් වගේ වතුරක් වගේ ඒක සෑහීමට පත්වෙනනෑ හීනෙන් කාපු කැවුමක් වගේ ඒ පිළිබඳව තමන් සෑහීමට පත්වන තව ඕන දැනගන්න හැදුවේ කොහොමද හැදුනෙ කොහොමද පාට කොහොමද රස කොහොමද ඒ පිළිබඳව සම්පූර්ණ තමාට දැනගැනීමටත් ඕන ඒ පිළිබඳව තමන්ට තියනවා උතුහලයක් එය තමා විසින් ග්‍රහණය කරගත යුතුම දෙයක් කියලා එහෙනම් අනේකත් පිළිබඳව ඔබෙහිතන්න බුදුහාමුදුරුවෝ මේ දේශනාව කිරන්නේ මේ දේශනාව තුළින් කියන්නේ අන්නේ ඒ ඇතිවෙන පුංචිසිතුවිලි පුංචිනෑයවා ඒ පුංචි සිතුවිලි පවා ඉහලින් දකින්න ඕන. හේතු පල දහමටානුව අපි හෝක කල්පනා කරලා බලමු කො මෙහෙම. හේතුඵල දහමී කියල කියන්නේ ඔබ දන්නවන්නේ බුදුරජාණන් වහන්සේගේ අපේ නිවන සඳහා තියන ඒ ප්‍රධාන ඉගැන්වීම ්‍රධානමාර්ගයන. එකද බුදුහාමුදුරෝ දේශනා කරන මෙහෙම තැන් හේතු පල දහමටානුව වරගෙන බැලුවොත් ම දේකටම හේතුවක් තියනවා. හේතුවක් නැතිව යමක් හටගන්නේ යමක් ඇතිවෙන්නේ නෑ. හේතුවක් තියනු. අපි තුළ තියෙනවා තන්හාව දැන් තියෙනවනි අපි මේ තන්හාවනය කතා කරන්නේ අපි ඕක ගෑන බලමුකෝ. තන්හාව දැන් අපි කතා කරන දේ නිසා දැන් දුක කියනකනේ අපේ මාතෘකාව දු දුකට හේතුව. දුකට හේතුව කිය දැන් දුක පිළිබඳව පෙරදේශනයේදී අපි කතා කරන්න. දුකට හේතුව දුකට හේතුව ගැන කියනකොට. න් හේතුවක් ඇතුව තමයි හැමදේම වෙන්නේ. හේතුවක් හැමදේතම තියනවා. හේතුවකින් විනිර්මුක්ත වෙච්ච දෙයක් හේතුවකින් තොර දෙයක් මෙහේ සිද්ධ වෙන්නේ නෑ මේ ලෝකයේ ඇතිවෙන්නේ නෑ. එතකොට හේතුවකින් තොරව දෙයක් ඇතිවෙන්නේ නෑ කියනකොට දුක සන්හාව මතයි කියලා, අපි කියනවා දුක ඇති වෙලා තියෙන්නේ තන්හාව මත. තන්හාාව මත ඇතිවෙච්ච දුක පිළිබඳව එකින් එක බලපාපු කරුණු විදියට අපි බලමුොකෝ. තන්හාාවට හේතුවෙච්ච දේනේ වේදනාව තන්හාව කියනෙ එක අපිට තියනවා අපි බලනො තන්හාාවට හේතුවමොකක්ද. තන්හාාවට හේතුවමොකක්ද බැලුවන් අන තන්හාාවට හේතුව තමයි වේදනාව. ඒ වේදනාව නිසා තමයි දහාාවක් ඇතිවෙලා තියෙන්. ඉටවයි වේදනාවට හේතුව මොකක්ද කියලා අපි බැලුවති. වේදනාව ඇතිවෙන මොකක් හරි ෂ්පර්ෂයයක් තියෙන් එපාය. මොන හරි ඉෂ්පර්ෂයක් නිසා වේදනාවක් ඇතිවුණා. වේදනාව නිසා තන්හාවක් ඇතිවුණා. මේ තන්හාව ඊළඟට උපාධන කරගන්නවාපි ඔය විදියට අන්හාව කියන එක සස්සරේ අපි ඇදල බැඳලත් තියන්න. තුවක් වෙලතිය මේක එහනම් අපි අවබෝධ කරගන්න ඕන දේ තමයි බුදු හාමුදුරුවෝ මේ පැහැදිලි කරන්නේ තන්හාව නිසා තමයි දුකට හේතුවවෙන්නේ තන්හාව ඒ තන්හාාව ගැන්න අපි කරුණු හැදියට වෙලබැලුව තන්හාවා තන්හාව ඇතිවෙන්න නම් වේදනාවක් වේදනාව නිසා තමයි හා පේදනාව ඇති වේ ආයිෂ් පර්ශය නිසා න විෂ්පර්ෂය හේතුවෙන් වේදනාව වේදනාව හේතුවෙන් තන් තන්හාව හේතුවෙන් උපාධානය උපාධානය හේතුවෙන් භවය එතකොට මේ විදියට එකින් එකට එකින් එකට බැඳීල තියෙන්නේ එකින් එකතකින් එකට ගැටගෙහිලා දංවැලක පුළුකක් වගේ හේතු සකස් වෙල තිය. එහෙම නං, කියන කාරණාවෙන් පස්සෙද අපි බලමු දුකට හේතුවෙන තවත් දේශනාවේ සිහිපත් කරපු අවස්ථාවක් දුකට හේතු හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරපු සංයුක්ත නිකා ඇතියෙනවා දුක්ක කියල සූත්‍රයක්. සංයුක්තනිකායේ දුක්ක දුක්ක සූත්‍රය. සයුත්ත නිකායි මේ දුක්ක සූත්‍රයේද බුදුහාමුදරුව පැහැදිලි කරනව මෙන්න මෙහෙම දෙයක්. ඔබට අපිට තියෙනවන්නේ ඇස ඔබේ අපේ ඇස. මේ ඇසට ගෝචරවෙන්නේ රූපයක්. ඇසට ගෝචරවෙන්නේ රූපයක් මේ ඔබ අපේ මේ ඇසට රූපය ගෝචර වුණහම ඇසට රූපයක් ගෝචර වනාම රූපය හඳුනාගන්නව එකට අපි කියනව චක් වූ විඤ්ඥානය කියලා චක් වූ විඤ්ඥානය. එතකොට මේ කාරණාව තමයි ධර්මාණකූල අපි පැහැදිලි කරගන්න ඕන මේ දුක්ක සූත්‍රය කියන අපේ ඇසට ගෝචර වෙනවා දැ මෙන්න රූපයක්. මගේ ඇස මෙන්න රූපයක් ගෝචරවන මේක රූපයක්ම් මේක රූපය ඇසට මේ වගේ ඕන තරම් වට පිටාව බැලුවහම් ගොඩක් රූප පේනවා. එය අතර මේ රූපය මොකක්ද කියල මම හඳුනගන්නවා මේ වයිට් බෝඩ් පෙන්න එකක්. මේක මේ සුදුපාට පසුබිමක ලියන්න තියන පෑනක් ඒ සුදුපාට පසු බිමකල අන්න භවිතා කරන නිසා මේකටි වයිඩ බෝට් ප්‍රන්් කියලගෙන ඕනොම අඳුන ගත්තා. ඒ අඳුනා ගැනීමට තමයි ගැන චක්කු විඤ්ඥානය. ඒළඟට සෝතවිඤ්ඥානය එකත් හිතමු කොහොම සෝතවිඤ්ඥානයේ කියන එක මෙහෙම ඉන්න අපිට කන් දෙකට හද්දහනෝ. විවිධ සද්ධ තමහර වෙලාවකට ඔවු දේට ඇහෙෙන සද්ධයක් අපි ඇඳ ඉඳගෙනම මොකක්ද කියලා හොඳට කණ්්‍යියොමනවා. හොට කන්යෝම නාපි මොකක්ද හන සහ ශබ්දය අපේ කන්න සහ ඒ ශබ්දය එක්ක ගැටනෝ ඊට පස් ඇද අපි හඳුර ගන්නවා ඒ කෑ ගැහුවේ මොනරෙක් ඒ ඇඩුුවේ මොනරෙක් අන්න සෝත විඤ්ඥානය. ඉනකට මෙහෙමයි නාපිට දැනෙනවා සුවදක් මොකක්දූ දැනනවා ඉනකට අපිේ ටික වෙලාවක් කියෙන මොකක්ද ගඳක් කියෙනවා මොකද සුවදක් කියෙනවා එකොට සුවදත් එක්ක අපිට හුරුපුුරුදු වෙච්ච අපි දන්න දෙයක් තියෙනවා න අපිගෙන ආවය එන්නේ පිච්චමල් සුවඳ. පිච්ච මල් සුවඳ අපි දැනගෙන තියෙනවා. ඒ ආපු සුවද නහඒ ආපු සුවඳ පිච්චමල් කියන ඒ දේත් එක්ක ගැතෙනවාපේ නහයෙන් ඒ දැනගන්නේ ඊට පසදී ඇතිවෙනවා ගාන පඤ්ඥාන එතකොට ඔබ දැනගන්න ඕනේ ඇස යම් රූපයක් එ ගැටුනා නං ඇස රූපය දෙක ගැටෙනවා. මේක මොකදද කිය හඳුනා ගැනීමට කියනවා ඇස ගැටීමෙන් අඳුනා ගත්තන නිසාහ චක්පු විඤ්ඥානය. හන යම් කිසි සබ්දයක් එක ගැටිල සබ්දය හඳුනා ගැනීමට කියනවා සෝත විඤ්ඥානය. නහයට යම් කිසි ගදක් සුමදක් ගැටීම නිසායක හඳුනා ගැනීමට අපි කියනවා ගාන විඤ්ඥානය. දිවට කිසියම් විදික අපි මොකක්ද මේක රස කියල බලන්න ගහක කොලක් හිතම අපි. ලරගෙන විකල බලනෝ දිව කියනවා ඇඹුූ රසයි ආතිිත්තරසයි මේක මේ රසයි කියලගෙන්. අන්න එතකොට ජිව්හා විඤ්ඥානය. දිවතියනවා දිවට යම්ගිසි දෙයක් දෙනවා රසයක් එ අතීරණය කරනවා මේක මේ ඇබුල් රසද තිත්ත රසද කරරසද ලුණු රසද පැණි රසද අන්න තීරණය කරන්නේ. එක දැනෙනව කියල කියන්නේ අන්න ජිව්හා විඤ්ඥානය හඳුනා ගැනීම. එතකොට අපිට මෙතන කාරණා තුනක් ඇති වුණානේ චක්කූ ඉළඟට රූපය ඒතු ලෑඇතිවුණා චක්කු විඤ්ඥානය. මෙන්න මේ ඇසත්. මේ ඇසත් එක ගැටුණු රූපයත්. රූපයත් එක්ක හඳුනාගැනීමක් වුණා චක්කු ඇසිෙන් හඳුනාගනෙපු එක චක්කු විඤ්ඥානය වුණ. කනෙන් හඳුනාගන්නේ එක සෝත විඤ්ඥානය වෙනවා. නහයෙන් හඳුනාගන්න එක ගාන විඤ්ඥානය වෙනවා. දිවෙන් හඳුනාගන්න එක ජිව්හා විඤ්ඥානය වෙනවා මේ විදියට සරීරයේ පසිදුරන්ත ගෝචර වෙන දේත් එක්ක අපි ඇතිකරගන්නා වූ දැනුම ඇතිකරගන්නා වූ ඒ පිළිබඳ අවබෝධය අපි කියනවන්න විඤ්ඥානය කිය. ඇසේ නං චක්ව විඤ්ඥානය, අනෙන් නං සෝත විඤ්ඥානය නහයෙන් නං ගාන විං්ඥාය දිවන්න අංජිව්වා විඤ්ඥානය කායවිඤ්ඥානය හයන්න. එතකොට මේ කාරණා තුනක් ගැන දැන් කිව්වනි මේ කාරණා තුන අපි එකින් එකට අරගෙන බැලුවතින් මේ කාරණා තුනම අපිත් එක්ක බද්ධ වෙන විදියමකක්ද කිය අපිහිතමු මෙහෙම අපි නැවත විදිියකට ඒක මෙහෙම පෙළගස්ස ගමුකු එතකොට මේ සංයුප්ත නිකායේ දුක්ක සූත්‍රේමයි මේ පැහැදිලි කිරීම කරන්නේ දැන් ඔන්න අපි හිතමු අපිට තියන පළවෙනි කාරණාව පෙහැදිලි කළේ ඇස කියනෙ කාරගෙන ඇස තියනවා. ඇසත් එක්ක ගැටෙන්නේ රූප. ඇසත් එක්ක රූප ගැටුනම් ඇතිවෙනවා චක්කු විඤ්ඥානය චක්කු විඤ්ඥානය ඔය කියන දෙක ඇතිවුුණා. එදවස් එදිමේ ඇසගිහින් රූපය ගැටුනක් රූපය. ක් විඤ්ඥානය කියෙනන මේ තික උපදවාගත මෙන්න මේ කාරණා තුනම. මේ කාරණා තුනක්නය අපිට බැලුවහාම මෙතන. ඔය කාරණාතුනම බලපාන ඊ ළඟ කාරණාවතිය නෝ ඉෂ්පර්ශය කියලා පියකට කියන. ඉෂ්පර්ය. ඔය කාරණා තුනම බලපාන. ඇතකොට ඇස රූපය, එත් එක් ඇති වුණ චක්කු වි්ඥාණය අපි වෙන පැහදිලි කරපු විදිර කෙනව නම් කන කනත් එක්ක ඇති වුණනා සබ්ද සබ් දෙෙත් එක් ඇතිවුුණ සෝත විඤ්ඥානය ඒ විදිට පැහැදිලි කරනවා. මෙන මේ ඉස්්පර්ශය ඇති වුණා. හරි ඔය ඇතිවෙච්චේ ඉස්පර්ය ඊළඟට අපි බල නොමක් මොකක්ද ඇතිවුණ අපි ඉස්පර්ෂයට කැමතිද. අපි ඉස්්පර්ෂයට අකමැතිද. අපි කැමති එකක් නම් ඒස්පර්සිය අපි අපේ ග්‍රහණය කරගන්න අපිත්ත කරගන්න අපි කැමති වෙන ඒකට. එනම් මේ ඉෂ්පර්ශය නිසා ඔන්න වේදනාව ඇතිවෙනවා ඒ වේදනාව කියන එක අපි කැමතිවෙන දෙයක් නම් සුකවේදනා අපි අකමැති දෙයක් නම් දුක්වේදන අපි සපට කැමති වනාට දුකට අපි කැමති නෑ. සප කැමති වෙන අපි දුකපිළිකුල් කරනවා. එහෙනම් ඉෂ්පර්ශය නිසා වේදනාවති වනා. දනව නිසාපිට ොක්ද ඇතිවෙන්නේ. ඔන්න තන්නාව ඇති වෙනවා. එහෙනම් අපි මේ කාරණා තුළින් බලදකු. මේ ගත කරන ජීවිතයේ ඔබත් මමත් මේ ඇස් දෙකෙන් රූප බලනවා. ඒ රූපය මොකද්ද කියලා හඳුනා ගන්නවා ඒකට අපි කියනව චක්කු විඤ්ඥානය. මේ කාරණා තුනේම බලපෑම නිසා පිෂ්පර්ශය අල්ල ලබලනවා, හොල්ලල බලනවා, පෙල්ල බලනවා පන්දැ. අපි යනවා පොලේ පොලේ ගයාම දකිනවා පොල් විකුණන්න තිය ඔල් විකුණන්න තියෙනකොට අපි ඒ එක පොල් කියලා දුර ගන්නවා අපි ොද දෙ කරන්නේ පොක බලනවා හොල්ල බලනො. බර බලනො. එතකොට අපි තීරණය කරනවා මෙ පොල් හොඳද තමන් බලාපොරොත්තුව වෙන විදිහයට සුදුසුද නැන් පලාපොරොත්තුව වෙන විදිහයටද ඉස්පර්ශය කරල බලලා සුදුසුනම් එයා තීරණය කරන ගන්න ඕන. එක ගන්න ඕන කෙල තීරණය කලා ඊට පස්සෙද ගන්නවා. ඒක පිළිබඳව. එදා ගත්ත ඊට පස්සෙදිච්චනවා හවලාගාවතමයි තියෙන් එයාගෙන්තමයි ගන්න ඕන කියල එතෙන්ටම යනු. අපි අනවා මෙහෙම. අපි දකිනවා මෙත්තයක්. අපේ ඇස රූපය හැටියට දකින්නේ මෙත්තය එතකොට වි්ඥාණයේ ඇති වුණා චක්කු විඤඥානය ඇතු වනා හොඳ මෙත්තයක් සැපමැත්තයක්. එදගොට අපි බලනවා තත්තු කරල බලනවා පද කරල බලනවා හොහමද කියලා පියල්ලලා හොල්ල බලනවා ස්පර්ශ කරල බලනවා දැනෙන්නේ හොම සුව පහසු බවක්. සුවවේදනාවක් දැනෙනවා. ඒක මෙට්ට දාන් නිදා ගන්නම හිතෙනවා. එතකොට අන්න හොඳ වේදනාවක් ශරීරයේ තමන් කැමති වේදනවා. ඉට පස්සේ මෙට්ට ගන්නමයි හිතෙන්නේ වෙන කුරුහරය වෙල්ල ගන්න හදන එක යිතියෙන්නේ ෙක්නන්ට පැනලා අපි ගන්න වැඩියෙන් ගියක්කමන්නේ. වැඩියෙන් සල්ලිගත්තක්කමන්නේ කළ අරක තමන් අයිති කර ගන්න යන. මෙන්න අපි තුඩ හන්හාාව ක්‍රියාත්මක වෙනවා. එහෙනම්. මේකට හේ තුනිෙ දැන් අපිහන් මේක ඔබ සූත්‍රයක් මේ ගැෙන ගත්ත කියල මතකතියා ගන්න සංයුක්ත නිකායේ දුක්ක සූත්‍රයේ තමයි බුදුහාමුදුරුව මේ පැහැදිලි කිරීම කරන්නේ. සංයුක්ත නිකායේ දුක්ක සූත්‍රයේ පැහැදිලි කිරීම එහෙම කරනවා වගේම තව එකක් තියෙනෝ අංගුත්තර නිකායි තන් හා සූත්‍රය. අංගුත්තර නිකා අංගුත්තර නිකායේ තන්හා සූත්‍රය. ඉඟට අංගුත්‍රණනිකායි තන්හා සූත්‍රය වගේම ඉතිඋුත්තකපාලියයේ තියෙනවා ඉතියුත්තකපාලියයේ තියෙනවා තවස් සූත්‍රයක් මේ තන්හාාව පිළිබඳවම සඳහන් කරන තන්මෝපාද සූත්‍රය මෙහෙමලිය. තන් අගුත්තරනිකායි තියෙන තන්හා සූත්‍රයේ ඉතිවුත්තකපාලියයේ තියන තන්හෝපාද සූත්‍රයේ කියන දෙකේම බුදුහාමුදුරුවෝ කියනෝ කාරණාවක් යම්කිසි පුද්ජලයෙෙන් මේ තන්හාව දෙවෙනි කොට සැලකහොත් තන්හාව දෙවැනි කොට සැලකෝ තිග නිවන සඳහාදාළ වෙන්නේ අනිවාරෙන් තන්හාාව නැතිකිරීමනි ඒක දෙවැනි කොට සැලකුවොත් ඒක නොසලකා හැරීමනි වැනිොට සැලකුවොත් ඔහුට විමුක්තිය ලද නොහැක. ඔහුට නිවනක් ලබන්නබ විමුක්පියක්නෑ. ඔහුට සසර යන්න වෙනෝ දිගෙන් තිගටම. විමුක්තිය ලද නොහැක එහෙනම් ඔන්න බුදුහාමුදුරුවෝ මේ දහමා අපිට පැහැදිලි කරන සූත්‍ර තවත් කීපයක් අපි මේ අරගෙන බැලුවේ. සංගක්ත නිකායේ දුක්ක සූත්‍රය අරගෙන බැලුවා ඊට පස් ඇදි බුදුහාමුදුදරුවම මේ තන්හාාව පිළිබඳව පැදිලි කරල තියෙනවා අංගුත්තර නිකායේ තන්හා සූත්‍රයේත් පළඟට ඉතිවෘත්තක පාලියයේතන්හෝපාද සූත්‍රයේත් මෙ තන්හෝපාද සත්‍රයේ අන්හා සූත්‍රයේ කියනවා තන්හාව දෙවෙනි තැනට දාළ වැඩකෙරුවොත් එයාට විමුක්පිය ලබන්න හම්බ වෙන්නේ නෑ නිවන් දකින්න ලැබෙන්නේ නෑ එහෙනම් ඔන්න ඒකාරණාව පිළිබඳවත් ඔබ දැන් දැනුවත් වුණා ඊ ළඟට තන්හාව කියල කියන එක මෙහෙම හිතන්නකුට දැන් අපි තන්හාාවක් මිනිසුන්ට උපදින්නේ මොනවටද පාමයට තන්හාවක් කාමසම්පත්වලට කාමුක ජීවිතයට කාම සම්පත්වලට බපුදුම තන්හාාවක් නිසු තියෙන බලන්න මොනුවද කරන්න ඇති මේ ලෝකයේ මිනිසුන් නොකරන අපරාධ කාම තන්හාාව නිසා කරනවා මිනිසෙකු විසින් මිනිස්සෙකුට නොකළ යුතු අපරාධ කරනවා අනාවට ගිජු වෙලා. මේ කාම වස්තුූන් පසුපස් සේලෝගෙන යන්නේ තවකෙකු මරාගන්න තමන් අයත් කර ගන්න තමන්ගේ කාම වස්තුූ. එතකොට අන්න අපි කියනව කාමය. ඉළකට ධනය ධන කාමයක් ඕ! ධනය කියල කියන්නේඒ මැතමයි. බලන්න අපි ධනය පසුපස් සේලව නේ ලවිල්ල. තන් ධනය කියන එක මනුස්සේකොට මේ තේරුම් ගන්න ඕන දේනේ. ධනය කියන්නේෙ අවශ්‍ය වෙන්න ජීවත්ව වෙන්න. ධනි අවශ්‍ය වෙන්න තමන්ට සැපවත් හෝ තමන්ගේ ඒ ජීවිතය පවත්වගෙන යන්න. මිනිසුට එහෙම ධනය තිබුණ කියලා. ඒ ධනය ආත්කරගන්න යනකමන නවත් වනවද. ආනේ මටේ ඇති ඔය කියල නිකංඉ හදනේ තම තව 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 එකතුකර ගන යන්න. තෝද්‍ය පමුණ හසූහාරකෝටියක ධනය එකතුකරගෙන සුභමානවක පුතාට කිව්වේ උබත් එකතු කර පන් කියලන්නේ. ච්ියේ ගතු කරපු ටි වියදන් කරන මට තාත්ත කැමතිවෙන්නේ නෑන. එහෙනම් ඔබ අල තියෙන මටකුන්ඩ ලීගෙතාත්තා න. මටකුන්ඩ ලීගෙතාත්තා එයා කැමති වෙන්නේ නෑ. තමන්ගේ පුතාගේ ලෙදේ සනීප කරන්නවත් තමන්ගේ සල්ලි හොල්ලන්න කැමතිවෙන්නේ. තනයට මිනිස්සු එච්චර බැඳෙනවා. ධනයක්ත් එක්ක එච්චර මිනිස්සු ආවෙනවා. ඒක ඇතු ලෙතියෙන්නේ තන්නාව. ඟට ධනය කියන ර බ බලන්න කොදැ මේ සමාජ ආර්ථික දේශපාලනමි හැම සශේත්‍රයකම බැඳිල තියනමේ තන්නාව බලය රැකගන්න මොනවද මිනිසු නොකරන්නේ අපිට නීතියෙන් අල්ලන්න බැරිවෙන විදිහට කොච්චර මිනිස්සු බලය වෙනුවෙන් අපරාධ කරනවාද නීති්‍යානුකූලව තියන රාමුවලින් එයාලා නිදහස හොයාගෙන මොන තරන් අපර අද කරනවද බලය රැකගන්න. බලය රැක ගැනීම වෙනුවෙන් මිනිස් ජීවිත බිල්ලට දෙනවා. බලය ලබා ගැනීම වෙනුවී මිනිස් ජීවිත බිල්ලට දෙනවා. එතකොට තමන්ගේ බලය අතහරිනාකමැත්ත නිසා අව එකෙකු මරා හෝ තව අයට මොනහානිය පමුණවලහරි ඒ බලය තමා වෙත මරඳවගන්න උත්සා කරනවා. බලය තමන් ලගම තියාගන්න උත්සා කරනෝ වෙන්න කෙනෙකුටේ බලය දෙන්න කැමතිනෑ. ඇයටකොට බලය ඇතුළෙත් තන්හාව ධනය ඇතුළෙත් තන්හාව කාම වස්තු ඇතුළෙත් අන්හාව මෙන්න තන්හා. කෙනන් තන්හාව දුකට හේතුව තන්හාව පලය තුළින් අන්හාවෙන් බලය රැකගන්න ඔත්ස්සාහ කලාට බලය ගිලිහුණුදා බලයන ඇති වුනදා. අර දුක තමන්ට ඇතිවීම නතර කළ නොහැකි. ඔබ ඔබේ ජීවිතයේ අවස්ථාවන් හා මේ සිදුවීම් කලපල බලන්න. අන්න දුකට හේතුව තන්හාව ඒ කාරණාව බොහොඳට කල්පනා කරල බලන්. ඔබේ ප්‍රායෝගික ජීවිතේ ඔබ මුහුණු දන්නු දේවලුත් එක්ක එතකොට සන්තානගත වශයෙන් අපේ තියෙන්නේ දුකක් අපේ චිත්ත සන්තානය තුළ දුකක් තියන මොකොද හැමතිදේවල් ලැබුනැතත් දුකයි අතමං අකමැති දේවල් ලැබුනත් දුකයි හිතපු දේවල් ඉිෂ්ටවනීනය තත් දුකයි. තමන්ට හිතපු විදිට හැමදේම වෙන්නේ නැතිවුණත් දුකයි. තමන් පායනවනං හොඳයි කියලා ඉදිද්දි වහිනකත් දුකයි හිනවනන් හොදයි කියල ද දිගින් ඩිටම පානවනං ඒකත් දුකයි මෙය කෝම සන්තාාන ගත දුක් ගොඩක් බවට අපි පත් කරගෙනකද මේ මෙදවා සොල බඩු මිල වැඩි වෙනවා කියල දෙනගොටත් දුකයි මේ දවස් සොල ගෑස්ක ගේන්න ගිහිල්ලා රටේ සිදු වෙච්ච මහරදේවල් දැන කොට මක් වෙනකොට එත කොටත් දුකයි බයයි පයයි දුකයි. ඉති මේ වගේ දුකය අපේ සන්තානගතවත්තික. ඊ ළඟට ආර්ථික කටයුතු වලදි දුක තියනවාව මිල වැඩි වෙන වැඩි වෙනෝ ආර්ථික කටයුත් එෙක්්දුකයි ධනිය නැති වෙනෝ ධනය ආඩුවෙනෝ ධනයනය සල්ලිනේ ආර්ථික මේ වසය නුත්්දුක එහෙමම තමන්ට ගෙනල්ල දෙෙන. ඊළඟට සාමාජික වසය අපිට සාමාජික වයෙන් බලපාන දේවල් තියෙන ඕනි අපිට කීර්තිය නැතිවෙයිද අපිට ප්‍රසංසා ලබන්න තියෙන අවස්ථා නැතිවෙයිද අපිට හිමිවෙච්ච සමාජ තත්ත්වයන්ගෙන් අපි පල්ලෙහට ඇදගෙන වැටයිද අපිට තියන ගෞරවය සමාජ පිළිගැනීම නැතිවෙයිද. සාමාජික වසේනු බලපාන දේවල් තියන එතකොට එහෙනම්. ඒ හැම දේකටම තන්හාවක් අපි තුළ ක්‍රියාත්මක වෙනවා ඒ තන්හාවේ අවසාන ප්‍රතිඵලය දුකකින් තමයි අපිට පිළිතුරු උත්තර දෙන්නේ එහෙනම් ඔන්න ඔබ දන්නවා බුදු හා මුදුරු උපමාාවක් කිය නොමේ තන්හාවේ ස්වරූපය මුරනුකපුටා දැමේ නැත්තං වෙන්න මේ එකයි කියලා. ඔබ අහලතිය නො නේ දමපදේ ගාථාවක් තියන. යථපි මූලේ අනුපද්ධවේ දල්හේ යථපි මූලේ අනුපද්ධවේ දල්හේ. මේක හොදට මෙ පාලි වුනාට සිංහලට තේරෙන ගාථාව. පාලි වනාට මේක පාලි නෙවෙයි වගේ. තරම්ම පහසුවෙන් අපිට නිකං දැනෙනෝ. යථපි මූලේ අනුපද්ධවේ දල්හේ එහෙම කියලකෙනෝ ජින්නෝපිරුක්කෝ පුනරේවරූහති, ජින්නෝපිරුක්කෝ පුනරේවරූහති අපිහිතමු ගසක් මේ ගසක් තියෙනවා කියලා මේ ගස මෙහින් කැපුවොත් මොකදවෙන්න. මේ ගහේ මූලපද්ධතියට හානි වෙලා නැත් අං. ගහමොකද වෙන්න මෙතැනින් කැපුයි කිය නෑ යාලියල නවා. යාලියලලා හැදෙනවා. ඇතකොට මේක මුලිනු පුටා දැම්මොත් මුල්ටිකෙම්ම ගලවල දැම් මොත් මෙයා හැදෙන එක නතර වෙන. මේ අයතනින් පස්සෙදී හැදෙනෙ නෑ. එහෙනම් බුදුහාමුදුරෝ දේශනා කළ දහමත් මේක. අන්හාව මුලිනු පුටාදාන්න ඕනෑ මේ ගස මුලිනුපුටා දැමීමෙන් තමයි මේ ගසේ ඇතිවීම නවතින්නේ අපලා දැම් මොත් ගහ නැතිවෙන්නේ නෑ එක රිකිලිදාලා ලියදාලා ආපුහු ආපුහු හැදෙනවා. එනිසා තන්හාවත් ඉතිරි නොකොටම චයකලොත් තන්හාව ඉතිරි නොකොටම ඉතිරි කරගන්නේ නැතුවම නැත්තටම නැති කලොත් අපි කියන වචනේ. ඇතකොට තන්හාාව නැත්තටම නැතිකුල් අන්න සසර ගමන නතර කරගන්න මාර්ගය සැකසෙනවා. එහෙම නැත්තන් අර ගහක්. ැදිින් කැපුවම හරි කොහෙන් හරි කැපුවට පස්සෙදදි ලියදාන හැදෙනවා වගේ අන්හාමත් අපි තුළ මුලිනුපුටා දැම්ම නැතුව යම්යම් වෙලාවට තදංග වසෙන් ඩිංග ඩිංග ඇත් කනාට වැඩක්නෑ එක සදංග ප්‍රහාාණය තදංග වසයෙන් අයින් කලා ආයි ඇති වෙන. අ වතුරටතා අපි රබ බෝලය අදැම්ම බෝලය උේනවා. අපිට පුළුවන්ඒ බෝලය යට කරන්න අල්ලගෙනී නටික වෙලාක් කඇරදයෙන් අපි අල්ලන් ඉන්නකන් යට තියෙනව හැබැයි අයි ස්භාවිකවම උඩට තන්හාාව තියනව නං අභාවිකමව එයා සසර ගමනට එකතු වෙනවා. එයාට එතනින් නිදහස් වෙන්න පුළුවන්කමක් නැහැ තන්හාව තියාගෙන. එහෙනම් අපි ඊළඟට බලමු බුදුහාමුදුරෝ දේශනා කරනවා, අන්හාව යමෙකු තුළ පවතිී නං ඒ තන්හාවෙන් යුක්ත පුද්ජලයාට, නිවනට පත්වෙන්න එමනැත් අන් නිවන් මාර්ගයේ ගිහිල්ල පල ලබන්න බෑ. තන්හාව ඉවර කරේ නැත්තන්. තන්හාව දුකකට හේතුවක්. තන්හාව නැතිකිරීමෙන් තමයි දුක නැතිවෙන්නේ. තන්හාව නැති නොකොළොත් දුක නැතිවෙන්නේනෑ. තන්හාවහෙනං අපි නැති කරන්න ඕන නැති කළ යුතුදේ තන්හාව අවසන් කළ යුතුදේ තන්හාාව නිමා කළ යුතු දේ තන්හාව තන්හාව නිමාකිරීමකින් තොරව ඔබාපිට නිවනක් විමුක්තියක් ලැබිය නොහැකි. එළඟට තවත් සූත්‍රයේ බුදුහාමුදුරෝ පැදිලි කරනව සංයුක්ත නිකායේ ජනති සූත්‍රය සංයුක්ත නිකායේ ජනීඇති සූත්‍රයේදී ඕ සංගත නිකාය ජනති සූත්‍රයේද බුදුහාමුදුරෝ ගාවට දෙවිය එක් ඇවිල් අහනවා දෙවයා ඇවිල් අහන්නේ මේ ප්‍රශ්නි දෙවී ඇවිල් අහනවා බුදුහා මුදුරුවනේ මේ සත්වයා සංසාරි දිගින් දිගටම මේ විදියට ඇවිද්ධවන්නේ කවුද මෙ විදිට උපද්ද වන්නේ කවුද සත්වයා සංසාර උපද්දවන්න වැඩ කරන්නේ කටයුතු කරන්නේ කෞද කිය බුදුරජාණන් වහන්සේ දෙවට මේ ජනයේති සූත්‍රයේදී උත්තර දෙනවා සත්වයා සසර උපදවන්නේ තන්හාව විසින්. බුදුහාමුදුර උත්තර දෙනව දෙවයාට සත්වයා සසර නැවත නැවතමේ උපදවන්නේ තන්හාව නිසා තමයි උපදින්. හනම් ඔන්න ඉපදීම ඔබේ මගේ අපේ මේ සිද්ධ වෙන්න බලපාන හේතුවක් සංයුක්ත නිකායේ ජනීති සූත්‍රේදී බුදුහාමුදුරුවෝ දේශන අකනා ඉළඟට කියනවා. බදුහ මුදුරෝ රාගෙන් රත්්‍රිච්ච කෙනා හරියට තමා විසිම්ම එලනලද දැලක තමන්ම වියනලද දැලක තමන් පටලවිලා දුක්විදින කෙනෙක් වගේ හරියට ඔබ දැකල තියෙනවන මේ මකුළුදැන් මකුළුවා දැල හදනවා මකුළුවා දැළ හැදවාට සමහරවිතකේ මකුළුවාගේ මරණයට හේතුවද ඒ දැලේ මයි පටලවිලමැරි මකුළුවා දැලවුවට මකුළුවා දැලේ පැටලිලාම මැරෙනවා අපි මකුළු දැල්කඩනකොට මකුළුව මෙරෙන්නේ දැලේ පට ලැවිලා දැල එෙම මෙ එෙහි බැඳ ඇදල තියෙනනේවා. කැඩිල යනවා ඒ මකුළුවා ඒ දැලේම පටලෙවිලා මැරෙනවා. ඒ වගේ රත්තරංවලින් අපි දැල් හදල තිබුණත්. ඒ රන් දැලා අපේ විනාසියට මුලක් වෙනවා අපේ ජීවිතයේ. අපි හිතන ඉලක්කයට යන්නට කලින් අවසන් වෙන්න හේතුවක් වෙනවා. එහෙනම් රනිින් තිබුණු දැලක් වුණත් දැලකපාගත්තොත් එතර වෙන්න පුළුවන්. තන්හාව නෙමැති දැල ඔබට අපිට කපා දැමිය හැකිනම් සිද දැමිය හැකිනම් ඒ තන්හාව නෙමැති දැල ඉවත් කළ හැකිනම් ඔබට අපිට විමුක්තියට යන්න පුළුවන්. දුකට හේතුව එහෙනම් තන්හාව දුක සමුදය සත්‍යය ගැන අපිකතා කරන්නේ දුකට හේතුව තන්හාව එතන දෙත් අපි පැහැදිලි කර ගන්න කාරණය. මේ ඔබ හලතියනෝනේ බුදු හාමුදුරෝගාවට යන්නනාකමැතිවුනාන එක කාන්තාවක් මං මාර ලස්වනයිනේ මට වැඩිය ලස්වනයි තවකු ඉද කියලා. ඒම! එමා බිසව! ඒමා බිසව? ුදහාමුදුරුවගාවට යන්න ටකක් අකමැතිවුණේ රූපයේ නුගුණ කියනව කියලන රූපේ තියන ලස්සන නිකං අවඥාවට ලක්කරනම කියලනි එහෙම ආකමැතිවෙච්ච ඇයට බුදුහාමුදුරුවෝ දේශනා කරන කාරණාවක් තියනවා බුදුහාමුදුරෝක් කියයනවා දමපදේ තියෙන්නේ දේසන් සම්පන්න සීලානං අප මාද විහාරින සම්ම ධ්ඥාවි මුත්තානං මාරුවෝ මක්ගන්නවිින්දති, මාරෝ මක්ගන්න විදති. ඔන්න මාරයාට හොයන්න බැරි තැනට යන්න නං කෙලෙසුන්ගෙන් මිදෙන්වා. කෙලෙසුන්ගෙන් මිදෙන්න නම් මාර්ගය කියනවා සිල්වත් වෙන්න ඕනෑ. සිල්වත් වෙන්න ඕනෑ. මනාසිහියෙන් යුක්ත වෙන්න ඕන. සිල්වත්වීම මනාසිහියෙන් යුක්තවීම ඒවගේම විමසුම් සීලී බවින් ජුක්තව සිවසස් දැනගැනීම සිවසස්කිව්වේ චතුරාරි සත්‍යය දැනගැනීම අවබෝධ කර ගැනීම. යම්කිසි අයෙකු යම්කිසි ඥානවන්තියකු යම්කිසි නුවනැත්තෙකු කරනවනං අන්න එයා ගියපු මගේ ඒ කෙන ගිය කොහෙද කියලා මාරෝමක් ගන්නවිින්දති මාරයට හොයා ගන්නබේ. කොට චතුරාර් සත්‍ය අවබෝධ කරගන්න ඕන සිිල්වත් අපි කියන බාසාාවෙන් සිල්වත් බවතියන ඒවගේම අපි කියනව නිතර මනාසිහය තියන සතිසම්පජඥය මනාසිහය තියන ඊළඟට විමොසුම් සීලී බවතියන චතුරාර් සත්‍යය පිළිබඳව සොයන කෙනා චතුරාර් සත්‍යය අවබෝධ කරගත්තහම ඔහු ගියපු තැන ඔහුගේ මරණයෙන් පස්සෙදේ හොයා ගන්න බෑ කොහෙ ගියාද කියලා කාට දමාරයට මොකද කොහෙවත් ජිල්ලා යඋපදින්නේ නෑ චතුරාර සත්‍යවබෝධ කර ගැනපු කෙනා. ඊළඟටහවකාරණාවක් තමයි බුදුහා මුදුරෝ දේශනා කරනවා මේ සංයුක්ත නිකායේ උපක් කිලේස සූත්‍රයේදී. සංයුක්ත නිකාය තියන තවත් සූත්‍රයක් ඔය උපක් කිලේස සූත්‍රය උපක්ලේ. උපක්කි ලේස සූත්‍රයේදි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, සන්හාව කියන දැලේ පට ලැවු නොතින් ඒ කෙනාගේ සංසාරයේ දික්වෙනවා. ඒ ඔහුගේ සසර දික්වෙනවා වගේම පුනර්භව ඇතිවෙනම කියෙනෙ පුනර්භවය ගැන යළි උපදිනවා. අපි ආයි මරමන් පසේ ආය ුඋපදින පුනොර්භවේ ඇතිකරවනවා. ඒ නංසං යුක්තනික අයි උපක්කි ලේස සූත්‍රයේේදි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. අම්හාවනෙමැති දැලේ පැටලි සිටි නං කෝනෝභවිකා, පෝනෝභවිකා, නැවත පුනොර්භවයක් ඇති කරවනවා නැවත සසරය උපදින්න සිද්ධ වෙනවා. ඊ ළඟට තවේකක් අපි මෙහෙම බලමු බුදුරජාණන් වහන්සේ ධර්මාවබෝධය ලබලා උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා උදානයක් ප්‍රකාශ කරනෝන. ඒ උදානය ප්‍රකාශ කරන්නේ, අනේක ජාති සංසාරං සන්ඳා විස්සන් අනි බිසං. ගහකාරකං ගවේ සන්තෝ දුක්කා ජාති පුනපුනං. ගහකාරකදික්්ටෝසි පුනගේහං නක අහස. සබ්බාතයේ පාසුකා බද්ගා ගහකූටන් විසංකිතං. විසංකාරගතං චිත්තං අන්හානංකය මජ්ජග වහසේ දේශනා කරනවා. මෙච්චර කාලයක් මේ දීර්ග සසරක සැරිසරාගෙනාවේ උඹව හොය හොයා කවු දෙහෙව්වේ මේ තන්හාව නෙමැතිගේ මට මේ හදලදීපු වඩුව මට මේගේ හදලදීපු වඩුව හොය හොයාාවේ මම ඒගේ හදපු වඩුවා හඳුනගත්තා මේගේ හැදපු වඩුව කවු දෙ කියල අඳුන ගත්තා එනිසා කියනවා නුම්ඹන තවත් මට ඔය සංසාරගෙවල් හදන්න නේ ඒ සංසාරගේ කැණි මඩල මම සිදල දන්වා ඇනි මඩලකවේ පරාල සියල්ල ගහිල්ල එකතු වෙලා තියෙන එකම තැනට එක මෑනින් සියල්ලම එක තැනකට පරාල තියල්ල සම්බන්ධ වෙලා තියෙන තැන කැන ද. එ කැනි මඩල සිදල දැම් මම් වහල පවතින්නේෙනේ එතනින් තමයි බැඳිල තිබුණ එතකොට ඒ බැඳීම නිදහස් කලාම එතනින් තවත් බැඳීමක් නැති නිසා නිදහස් වෙනවා. උණහන්සගේ උදානේද කියනවා තන්හාවට නුඹ තමයි මට තන්හාව මෙච්චර කාලයක් සසර ගෙවල් හදහදමං ඇවිදෙවේ. උ වඳදුනගත්තා හින් දම් බව තවත් මට ගෙවල් හදන්නේ නනෑ. තවත්මං සංසාරය ඇවිද්ධවන් ඉනය කියලා තවත් මම මේ සංසාරය දිගින් දිගට යන්න නෑ කියන එක ්‍රකාශ කලා. ඊ ලඟත අපි මේක තන්හාව හඳුනාගත්තනි දැම් බලමු මේ දුක්ක සමුදය සතතියේදී තන්හාව තුං ආකාරයි කියල මෙතන කියනවා. ආමතන්හා පවතන්හා විබව තන්හා. එතකට කාමත බවත විභවතන්හාව කියල තන්හාව තුන් ආකාරයි දුක්ක සමුදය සත්්‍යයේදී දුක්කාරය සත්‍යය පෙරකතා කළේ අපි අද කතා කරන්නේ දුක්ක සමුදයාරය සත්‍යය දුක සමුදයාරය සත්‍යයද කෙනවා තන්හාව තුන් ආකාරයි. කාමත බවත විභවතන්හාව කියලා මේ කාමතන්හාව කියන එක ඇතිවෙන්න. අපිට බලපාන ටිකක් තියෙනවනි මේ සරීරයේ අපි කාගෙත් තියන කාමත කාමතන්හාව අපි වෙදාගන්නවා මේ විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා රූප සබ්ද ගන්ද රස ඉස්්පර්ෂ ඔය ටික. එතකොට මේවා පිළිබඳවා පිට ඇති වෙනවා රූප පිළිබඳවා සාාවක්. සබ්ද පිළිබඳා සාාවක් ගන්ධ කියල කියන්නේ ආග්‍රහණය වෙන දේට කැමැත්තාක් ආසදිවට දැනෙන දේ ෂස්්පර්ශය තමන්ට සරීරේෙන්ද ලබාගන්න දේ. ඒ පිළිබඳව ඇති කර ගන්නවාසාාවක්. ඒකටආ අපි කියනවා කාමතන් හා කියලා. එතකොට මෙන්න මේවාට ඇති කැමැත්ත. ඇසිෙන් රූප දක් ඉන්න කණින් සබ්දාසන්න ගාණහයෙන් ගද සුවඳ මේවා විඳින්න අපිතුළ තියෙනවා. හා මුක සම්පත්වලට ආසාවක් ඕක කියනවා කාමතන්හා කියලා. එළඟට කවුරුත් ඉතින් දුක පිළිකුල් කරනවා සැප කැමති වෙනමනි. සැපසේ ඉන්න සුවෙන් ඉන්න කවුරුත් කැමති. එනිසා ස්වැැප අත්කරගන්න තමන් සතුකරගන්න උත්සාහ කරනවා. තමින් ස්ත්‍රීරූපයක් ගත්තහම, ස්ත්‍රීරූපය කාන්තාව පුරුෂරූපයකට ආකර්ශනී යයි පුරුෂරූපය, කාන්තාරූපයකට ආකර්ශනීයයි. ඉතිං මුලින් බලනවා අත්කරගන්න එක අත්කරගන්න බලනම කියන අපි කියන්නේ ස්ත්‍රීරූපය දැක්කා ඒරූපය දැක්කට පහසේද යනත් අනෙක් කාරණා පිළිබඳවත් තමන්ගේ විමසුම්සීලී බවක් තියෙන වේ නිසා අත්කරගන්න තමයි අයිතිකරගන්න තමයි උත්සාහ කරන්නේ. මයිති කරගන්න හිල්ලෙතිෙන් අයිති කරගන්න බැරි වුණාම දුකක් දැනන වවේදනාවක් දැන නවස සමහරුවඉති ජීවිත විධතීරණතියන් දුවරගෙන ජී විතතා අ අපරාධ කරගන්න අන්නේ ගත්තෙක්. එනිසා ඔබ අද දවසේ දකින්න කාමතන්හාාව කියන්නේ මෙන්න මේ අපි පටලැවිල ඉන්නදේ මගේ කරගන්න මටට ඕන මගේ මගේ වස්තුව මගේතම්පත මගේ කියල කියන අන්නේ අයත් කරගන්න යෑම කාමතන්හාව නිසාවෙන්නේ අප ළඟට බලමු බවතන්හාව කියල කියන්නේ මොකක්ද කියලා. බවතන්හාව කියල කියන්නේ රූප අරූප භවයන් පිළිබඳව, ්‍යාන රූප පිළිබඳව ඇති වෙන කැමැත්ත. ජාන රූපාදිය පිළිබඳව ඇති වෙන කැමැත්ත සාමාන්‍යයෙන් ආත්මය සත්වයා සදාකාලික නෙවෙයි එහෙම ඇතිවෙන වනේ ශාස්වත දෘෂ්ටි එතකොටේ ඇතිවෙන ශස්වත දෘෂ්ටිය බවතන්හාව, කියලා අපි කියනවා. රූප අරූප ධ්‍යානවලට තියෙන ඇල්ම මෙන්න මේවා. අපි බවතන්හාව කියල කියනවා විභවතන්හාව කියන්නේේ කපී ළඟට හඳුන ගන්නවා සත්ත්වයා මරණින් මතු නැත. ඒගැන සත්වයෙක් මරණෙෙන් පසෙද නෑ මැරුණ ඇතින් නිවරයි කියලා. ඒකනෙ ඔය දැන් සමහර දායකයෝ සිින්දු හැටියට කියන්නේ මේ ඉන්න ටිකේ කාලබීල ජොලියෙන් නිමු මේක ඉන්නකං විතරයි කියල අදහස් තියෙන්න්නේ ඔය ඒවා අපි එච්චර අගීමකට ලක් කරන්නේ නැත්තේ ඒවා එවල වචනාර්ථය විත එ වචනවලින් සබ්දවලින් විතරක් වෙනවීමත් සමහරට වැලෙන අර්ථවලින් මහ විනාසයක් කියවෙන නිසානි. ඉළඟට තවත් අමස්ථාවන් තියෙනවන අර යාවජීවේත් සුකන් ජීවේත් කියල කියනෝ ඉන්න කාලේ නයවෙලා හරි, ඉල්කා බල්ල ඉන්න කාලෙනයි වෙන හරි ගිතෙල් කාල සැපෙන් ඉන්න මැරුණන්ට පස්ස ඔක්කොම ඉවරයි කියලා එහෙම උගන්වනේ ගැන්වියම් තියෙනවා. එතකොට ඒ සියල්ල ඇතුළෙම කිය වෙන්නේ අපි මේ කියන විභව තන්හාව මෙදනින් එහාටිකන්නේ මේකේ ඉන්න ගම් ඔක්කොම කොම හරිකමන්නේ කරන්නඩ ඕනි කියලා. ඊළඟ කාරණාව මේ තන්හාව පුනර්භවය ඇති කරනව කියලා මේ පෝනෝභවිකා කියලා අපි කිව්වනි. න්හාාව විසිම් පෝනෝභවික එහමනත්තන් තෘෂ්ණාව ඇතිකරවනව සත්වයාගේ පැවැත්ම දිගින් දිගටම තවත් පමත්වගෙන යනවා.ඒ නිසා පුනර්භවය ඇතිකරවනවා කියන අපි කියනවා සන්හාව නිසා. එහෙනම් අපි අද දවස මේ පනින් අතර වෙනවා දුක්ක සමුදයාරය සත්‍යය දුක සමුදයාරය සත්‍යය දී අපි කිව්වේතන්හාව නිසා පුනර්භවය ඇතිකරවනවා පුනර්භවය ඇති කරවනාකාරය බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍ර කීපයක් අපි කතා කළා ඒ සූත්‍රවලදී උන්වහන්සේ පැහැදිලි කරපු සනාත කරපු කාරණාව තමයි කාමතන්හාවත් බවතහාවත් විභවතන්හාවත් නිසා අපි සංසාරයේ දිගෙන් දිගටම මේ යෑම සිද්ධ වෙන මේක හඳුගන්න න දුකට හේතුව මෙන්න මේක. දුකට හේතුව මේක නිසා මේ හේතුව නැති කරන්නඕන තන්හා නැති කරන්න ඒ අපි අද දවසට අපි අද දවසේ දේශනය අතර කරනවා අපි දැ දුක පිළිබඳව කතා කරලා තියෙනවා දුක් කාආර්ය සත්‍යය ගැන දුක්ක සමුදයාර්ය සත්ත්‍යය දුකට හේතුව ගැන අද දවසය අපි කතා කලාා අපි ඊනග දවසේදී දු නිරෝධ සත්‍යය සහ දුක්ඛ නිරෝධගාමිණී පටිපදාාරි සත්‍ය කියන සත්‍යයන් දෙක කතා කරන්න බලාපොරොත්තු වෙනවා එමනං ර්මාචාරය විභාගය වගේම අනිකුත්විභාගයන්ට උසස් අධ්‍යාපනයන්ට යොමු වෙන ඔබ දිගින් දිගටම අපේ මේ දේශන මාලාවත් එක්ක සහභාගි වෙන්න ඔබට අත්වෙලක් වෙන්න අපි සූදානම් ඒ සඳහාපිය උත්සාහ කරනවා ඔබ සියලු දෙනාට තෙරුවන්සරණ ප්‍රාර්ථනා කරනවා